පොඩි බඩගින්න ඔබටත් සද්ද දානවා නම් සද්ද වහන්න මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. යහපාලන රජයේ කාලේ පොලී රහිත ණය ලබා දුන්නා විශ්වවිද්‍යාල වරම් ලබන්නට කැමති ශිෂ්‍යයින්ට අධ්‍යාපනික ආයතන වලට ගිහිල්ලා තමන්ගේ අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක කරන්නට. නමුත් 2021 2022 වර්ෂයන්ට අදාළ 7 වැනි කණ්ඩායම සඳහා වූ ගැසට් කිරීම සිදු වෙලා නැහැ. ඒ සඳහා ක්‍රමවේදයක් හදලා ඉදිරිපත් කරන්නත් කියලා කිව්වා. ක්‍රමවේදයක් හදන්න දෙයක් නැහැ. මොකද යහපාලන රජයේ කාලේ ආරම්භ කරපු දෙයක් ක්‍රමවේදය ඔක්කොම තියෙනවා. මේ රජයේ කාලෙත් මුල් කාලේ ක්‍රියාත්මක වුණා. මූල්‍ය ක්‍රමයේ තිබෙන ගැටලු විසඳා ගැනීමෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මුළු රටේම ඒ අස්වැසුම වැඩේ විශාල ආරවුලක් බවට පත් වෙලා දරිද්‍රතාවයෙන් පෙළෙන විශාල පිරිසකගේ සහනාධාර කැපිලා රාජ්‍ය සේවයේ ඉන්න ඉතාමත්ම පොහොසත් උදවියට තමයි මේක දීලා තියෙන්නේ. හැබැයි ගරු ඇමතුමාවට මතක ඇති මේ පාර්ලිමේන්තුවේ කාලය වෙන් කරගෙන මේක මෙහෙම වෙන්නේ නැහැ ඉඩ තියන්නේ නැහැ කියන කාරණේ කරා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කරලා තියෙන්නේ රටේ තියෙන මූල්‍ය ආයතන ටික බංකොලොත් කරලා හෙට අනිද්දා රට ඉඳලා ඇවිල්ලා මේ ප්‍රතිව්‍යුහගතකරණය කියන කාරණේ කරලා රටම විනාශ කරන දානතනට ගිහිලා තියෙන්නේ. නුසුදුස්සන්ව අයින් කරන්න කියලා තමයි වැඩපිළිවෙල ගෙනා. නමුත් නුසුදුසු තවත් ඇතුළත් වෙලා තියෙනවා. මේකට ඉතා ඉක්මනින් කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පොට්ටුවයි UNP එකයි එකතු වෙලා ආණ්ඩුවක් හදලා දැන් ඒකේ ඉන්න කට්ටියටම සිද්ධලා තියෙනවා. ඒකේ තියෙන පසුතික් කතා කරන්න. Census and Statistics Department එකට කියන්න Household Income and Expenditure Survey එකක් කරන්න කියලා. ඒක කරලා නැතුව දත්ත නැතුව නිකන් ඔහේ ඉවබ්බවක් නැතුව බෙදාගෙන යනවා. එතකොට ආරවුල ඇති වෙනවා. අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය තාම ක්‍රියාත්මකයි. යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් දැනුම් දෙන ලෙසත් අපි ඉල්ලනවා. අභියාචනා ගේන්න පුළුවන් කියලා ඔබතුමා කියනවා. හැබැයි මුදල් කාරක සභාවේ අදාළ නිලධාරීන්ගෙන් මම ඇහුවම එයා ඒ කිව්වා ඒ සඳහා වැඩපිළිවෙලක් නැහැ කියලා. පාර්ලිමේන්තුවේ අපි ඔක්කොම විපක්ෂය වගේ තමයි මට තේරෙන්නේ. මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න පුළුවන් කමක් රජයට නැතිවීම ගැන කනගාටු වෙනවා. මේකේ ප්‍රධාන කාරණාව ඉතාමත් කලබලයේ සමීක්ෂණය කරේ. ඒකනේ මේ හොද මඩේ දාන්නේ. දැන් කතා කරන්නේ දෙත් මට විනාඩිය මට මේ කාරණාවෙද කියන දන්න දේ කරු කතා නායක තුමනි මට අලුත් දෙයක් කියන්න දෙනවා සමීක්ෂණය සම්පූර්ණ වැරදි නිලධාරීන් දවසර 60-70 සමීක්ෂණය කරා ඒක නිසා නැවත සමීක්ෂණය කරන්න මේ සඳහා අපි දවසක විවාදයක් දෙන්න 80ක් ෆ්ලයිට් වල ගුවන් නියමෝ නැහැ අද වෙනකොට. ජූනි 18 ඉඳලා 22 වෙනකල් කරු කතානායකතුමා ෆ්ලයිට් 13ක් කැන්සල් වෙලා තියෙනවා. මේ 13ට අදාළ මිනිස්සු රඳවලා තියෙන්නේ මේ වටේ තියෙන හෝටල් වල. යන වියදම කොයිතරම් මිලියන ගානක්ද කියලා අපි දන්නේ නැහැ. විකුණන්න අවශ්‍ය කරන වැඩපිළ සකස් කරලා දැන් තියෙන එකයි වෙලා තියෙන්නේ. මේක වටන වැඩපිළක් දැන් ක්‍රියාත්මකයි. ගුවන් සේවා සම්බන්ධ ප්‍රශ්නේ ගරු ඇමතිතුමා ඒ පිළිබඳ විශේෂයෙන් මැදිහත් වී පිළිතුරක් ඔබතුමාලට ලබා දෙයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.